ඉන්නේ කතාව අලිය දුන්නු අලි පොරොන්දුව ගැන එක්තරා කාලෙක කැලෑගමේ හරිම කරුණාවන්ත අලියෙක් හිටියා අලියෙක් කිව්වට මෙයාට දල දෙකක් තිබුණා එයා ඇත්තෙක් ඉතින් මේ ඇත්තා මේ කැලෑගමේ හැමෝම සත්තුත් එක්ක හරි යාළුවෙන් කටයුතු කරන්න හරිම ආසයි ඒ කැලෑගමේ කවුරුත්ම මෙයාත් එක්ක යාළු වෙන්න ආවෙ නැහැ ඒත් මේ අලියා හැමදාම උත්සාහ කරා කැලෑගමේ හැමෝම එක්ක ගොඩක් සතුටින් කාලය ගත කරන්න අනේ ඉතින් මේ අලියා ඔන්න දවසක් උදේ පාන්දරින්ම යනවා කැලෑගමේ හිටපු මුවාව මොන ගැහෙන්න මොන ගැහිලා අලියා මුවාගෙන් අහනවා අනේ මුවා යාළුවේ ඔයාට පුළුවන්ද මගේ යාළුවෙක් වෙන්න කියලා ටිකක් කල්පනා කරපු මුවා කියනවා අපෝ බෑ බලන්නකෝ ඔයාගේ විශාල මං හරිම පොඩි කොල කන සතේ ඒ නිසා මට බෑ විශාල ඔයා වගේ යාළුවෙක් මගේ යාළුව කරගන්න ඔන්න ඔය විදියට මුවා කියනකොට අලියට ගොඩාක් දුක හිතුණා අලියා කිසිම කෙනෙක්ට වරදක් කළේ නැතත් මේ කවුරුත්ම අලියා එයාගේ යාළුවෙක් කරගන්න කැමති වුණේ නැහැ අනේ මුවත් අලියව යාළුවෙක් කරගන්න අකමැති වුණ නිසා අලියා ඊළඟ දවසේ ගිහිල්ලා මේ කැලෑගමේ තිබුණු විලේ හිටපු ගෙම්බව මුණ ගැහෙනවා ගෙම්බව මුණ ගැහිලා අලියා කියනවා අනේ ගෙම්බ යාළුවේ ඔයාට පුළුවන්ද මගේ හොඳම හොඳ යාළුවෙක් වෙන්න මං පොරොන්දු වෙනවා ඔයාව ආරක්ෂා කරලා අපේ යාළුකම හොඳින් පවත්වාගෙන යන්න ගෙම්බ යාළුවේ ඔයා කැමතිද මං ඔයාගේ හොඳ යාළුවෙක් වෙනවට ඔන්න ඔය විදියට අලියා ගෙම්බගෙන් ඇහුවා ගෙම්බා අලියාගේ මේ අලි පොරොන්දුව ගැන ටිකක් කල්පනා කළා කල්පනා කරලා ඉවර වෙලා අලියට මෙන්න මෙහෙම කිව්වා අලියෝ අපෝ බෑ ඔයා තමයි මේ කැලේ ඉන්න ලොකුම සතා බලන්න මම හරි පොඩි ඔයයි මමයි යාළුව වුණොත් ඔයාගේ කකුලට පෑගුණොත් මාව බැරිලයයි අනික මම දියගොඩ හැම තැනම ඉන්න පුළුවන් උසස් ගණයේ කෙනෙක් ඒ නිසා මට බෑ ඔයාගේ යාළුවෙක් වෙන්න ඔන්න ඔය විදියට ගෙම්බා අලියට කිව්වා අනේ ගෙම්බත් අලියගේ යාළුවෙක් වෙන්න අකමැති වුණ එක ගැන අලියට දැන් හරිම දුකයි අලියා කල්පනා කළා කොහොමද මම යාළුවෙක් හොයාගන්නේ කියලා ඔන්න ඊළඟ දවසේ අලියා කැලේ හිටපු උසම සතා ජිරාෆ් මුණ ගැහුණා මුණ ගැහිලා ජිරාෆ්කින් ඇහුවා ඔයාට මම හොඳම හොඳ යාළුවෙක් වෙනවා කියලා පොරොන්දු වෙනවා ඔයාට පුළුවන්ද මගේ හොඳ යාළුවෙක් වෙන්න කියලා ඔන්න ඒ වෙලාවේ ජිරාෆ් කල්පනා කරලා කිව්වා අනේ ඔයා මේ කැලේ ඉන්න ලොකුම සතා ඔයා වගේ නෙමෙයි මම මට නම් බෑ අලියෝ ඔයාගේ යාළුවෙක් වෙන්න ඔන්න ඔහම ජිරාෆ් කිව්වා ජිරාෆ් එහෙම කියනකොට අලියට ගොඩාක් දුක හිතුණා අලියා හරිම දුකෙන් කැලෑගමේ සතු හැමෝම ගාවට ගිහිල්ලා අහනවා අනේ මම පොරොන්දු වෙනම් මම හොඳම හොඳ යාළුවෙක් වෙන්නම් ඔයාලට පුළුවන්ද මගේ හොඳ යාළුවෙක් වෙන්න කියලා ඇහුවා ඒ කිසිම කෙනෙක් අලියා තමන්ගේ යාළුවෙක් කරගන්න කැමති වුණේ නැහැ ඉතින් මේ ගැන අලියට හරිම දුකයි අලියා හරිම කනගාටුවෙන් කාලය ගත කළා අලියා කල්පනා කරා එයාට මෙහෙම යාළුවෙක් නැති වෙන්න හේතුව මොකක්ද කියලා අලියා කිසිම කෙනෙක්ට කරදරයක් කරලා තිබුණේ නැහැ ඒත් අලියා හරිම කනගාටුවෙන් මේ වුණ සිදුවීම ගැන කාලය ගත කළා කැලෑගමේ අන්තිමටම ඉතුරුනේ හාව විතරයි අනේ අලියා හාවගිනුත් ගිහින් ඇහුවා මම පොරොන්දු වෙන්නම් හොඳ යාළුවෙක් වෙන්න හාව ඔයාට පුළුවන්ද මගේ හොඳ යාළුවෙක් වෙන්න කියලා ඇහුවා කැලෑගමේ අනිත් සතු වගේම හාවත් කැමති වුණේ නෑ අලියගේ යාළුවෙක් වෙන්න අනේ ඉතින් අලියගේ අන්තිම බලාපොරොත්තුවත් නැති වුණා අලියා හරිම දුකින් කාලය ගත කරන්න වුණා කාලය ගත වෙලා ගියා අලියට කැලෑගමේ යාළුව කවුරුත්ම හම්බුනේ නැහැ
ඒත් අලියා ඒ ගැන කල්පනා කරමින් කාලය ගත කළා. අන්තිමේදී අලියා තීරණය කළා මේ කැලෑගමේ හැමෝම සත්තු එයාගේ යාළුවෝ විදියට පිළිගන්න. කැලෑගමේ සත්තු අලියව යාළුවෙක් විදියට පිළිනොගත්තත් අලියා ඒ හැමෝම Tamange යාළුවෝ විදියට පිළිගත්තා. ඔන්නෝම කාලය ගත වෙද්දී එක දවසක් කැලෑගමේ සත්තු හැමෝම එකට එකතු වෙලා කතා බහක යෙදුණා. ඔන්න ඔය වෙලාවේ මේ කැලෑගමේ හිටපු නපුරු මස්කන දරුණු කොටියගේ සද්දයක් ඇහුණා. ඉතින් මේ කැලෑගමේ සත්තු හැමෝම මේ කුටියට බය නිසා මේ කොටිය එනකොට පණ බේරගෙන දුවනවා. මේ නපුරු කොටිය කැලෑගමට ආපු හැම දවසෙම එක සතෙක් හරි දඩයන් කරගෙන තමයි යන්නේ. ඉතින් මේ සත්තු හැමෝම බයේ දුවන්න පටන් ගත්තා. මේ සත්තු පිටිපස්සෙන් මේ නපුරු කොටිය පන්නගෙන ආවා. ඔන්න සිදුවීම කැලෑගමේ හිටපු අලියා දකිනවා. මේ අලියා හැමදාමත් හිතුවේ මේ කැලෑගමේ ඉන්න සත්තු හැමෝම එයාගේ යාළුවෝ කියලා. ඉතින් යාළුවෝ කරදරයකට පත් වුණාම එයාලා බේරගන්න එක හොඳ යාළුවෙක්ගේ යුතුකමක් කියලා හිතපු මේ අලියා ඉක්මනින් යාළුවෝ ටික බේරගන්න හිතාගෙන මේ නපුරු කොටිය ඉන්න පැත්තට ඉක්මනින් ආවා. අලියට හොඳටම තරහ ගියා තමන්ගේ යාළුවන්ට කරදර කරන්න ආපු මේ කොටිය ගැන. හරිම තරහෙන් කොටිය පසුපස්සෙ එළවගෙන ගියා. කොටිය මේ විශාල ඇතාට බය වෙලා පණ බේරගෙන දිව්වා. ආයේ කවදාවත් කොටිය මේ කැලෑගමට ආවේ නෑ මේ අහිංසක සත්තු දඩයම් කරන්න. ඊට පස්සේ කැලෑගමේ හිටපු හැමෝම සත්තු පසුතැවිලි වුණා. අලියා වගේ හොඳ යාළුවෙක් තමන්ගේ යාළුවා කරගත්තේ නැති එකට හැමෝම එකතු වෙලා අලියගෙන් සමාව ආයද හිටියා. ඊට පස්සේ මේ අලියා අලි පොරොන්දුව රකිමින් යාළුවෝ හැමෝම එක්ක ගොඩාක් සතුටින් කැලෑගමේ ජීවත් වුණා. අලියට එදායින් පස්සේ කැලෑගමේ හැමෝම හොඳම හොඳ යාළුවෝ වුණා. උනාදත් කැලෑගමට තවත් අලුත් දවසක්. කැලෑගමට වර්ෂාව නැති නිසා හැමතැනම දියුල්පත් හිඳලා ගිහින් තිබුණා. කැලේ සත්තුන්ට බොන්න වතුර තිබුණේ නැහැ. ඒ නිසා කැලේ හිටපු හිවල් හාමි උදේ පහන්දරින්ම ගියා වතුර හොයන්න. බොහොම මහන්සියෙන් වතුර හොයමින් යන හිවල් හාමිට ඈත පාළු නිදක් තියෙනවා දකිනවා. බොහොම වතුර පිපාසයෙන් හිටපු හිවල් හාමිට නිදේ ගැඹුරවත් ආයේ ගොඩට එන්න ඕන විදියවත් කල්පනා වුනේ නැහැ. වතුර ටිකක් බොන්න නැත්නම් කියලා හිවල් හාමි නිදට පැන්නා. නිදට පැනපු හිවල් හාමි බඩ පිරෙනකන් වතුර බිව්වා. වතුර පිපාස වැඩිකමට නිදට පැනපු හිවල් හාමිට ගොඩට එන්නේ කොහොමද කියලා කල්පනා වුනේ නැහැ. බඩ පිරෙනකන් වතුර බීපු හිවල් හාමි දැන් එහෙට මෙහෙට ඇවිදමින් ගොඩට යන්න උපක්‍රමයක් කල්පනා කරනවා. හිවල් හාමි කිහිප වතාවක්ම උඩ පැන පැන උත්සාහ කරත් නිදෙන් ගොඩට එන්න බැරි වුණා. පොන් ඔය වෙලාවේ උතනින් යනවා වතුර හොයමින් යපු එළු හාමි කෙනෙක්. එළු හාමි බිල බලනවා වතුර තියනවද කියලා. පොන් ඔය වෙලාවේ ලිඳ ඇතුලේ හිටපු හිවල් හාමි කියනවා මේ ලිඳේ වතුර හරිම රසයි. එළු හාමි ඔයත් ඇවිල්ලා වතුර ටිකක් බඩ පිරෙන්න බොන්න කියලා. ඉතින් එළු හාමි දුර දිග කල්පනා කරේ නෑ. ලිඳෙන් ගොඩට එන්නේ කොහොමද කියලාවත් කල්පනා කරේ නෑ. හිවල් හාමි ලිඳ ඇතුළේනේ. ඉතින් මටත් ගොඩට එන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මේ එළු හාමි කෙලින්ම ලිඳට පැන්නා. එළු හාමි ලිඳට පැනලා බඩ පිරෙනකන් වතුර පිව්වා. ඊට පස්සේ මේ කපටි නරිරාල අහනවා එළුහාමිගෙන් අපි දැන් කොහොමද ගොඩට යන්නේ කියන. ඊට පස්සේ කපටි හිවල්හාමි කියනවා එළුහාමිනේ මං ඔයාගේ කර උඩට නැගලා ලිඳෙන් ඉස්සෙල්ලම ගොඩ වෙන්නම්. ඊට පස්සේ මං ඔයාව අනිවාර්යෙන්ම ලිඳෙන් ගොඩට ගන්නම්. ඔන්න ඔය විදියට කපටි හිවල්හාමි එළුහාමිට කිව්වා.
අනේ මොඩෙලු හාමි මේ කපටි හිවල් හාමි කියපු කතාවට රැවටිලා ඒකට එකඟ වුණා. අන්තිමේදී කපටි හිවල් හාමි එළු හාමිනේගේ උදව් ඇතුව ලිදෙන් ගොඩට ආවා. ඊට පස්සේ එළු හාමි කොච්චර කෑ ගැහුවත් ලිදෙන් ගොඩට ගන්න කියලා කපටි හිවල් හාමි එළු හාමිගේ දිහා හැරිලවත් බැලුවේ නැහැ. ඊට පස්සේ කපටි හිවල් හාමි එළු හාමිට මෙන්න මෙහෙම කියලා කැලේ පැත්තට යන්න ගියා. මහා හයියෙන් hina vela hiwal hami yanne giya ani modelu hami kapati hiwal hami vishwasa konne kala gamate sarat kale avasan vela gasale kola halila varshavat adu kalayak tamai uda vela tibune konne varshavat nathi nisa ගස්වල කොළ හැලිලා පළතුරු හැමත් ගස්වල තිබුණේ නැහැ. ඉතින් මේ නිසා කැලෑගමේ සත්තුන්ට කෑම තිබුණේ නැහැ. කැලෑගමේ හැමෝම කෑම සොයමින් මුළු කැලෑගම පුරාම ඇවිදින්න පුරුදු වුණා. ඔන්න අද කැලෑගමේ හිටපු හාහාමිට කෑම ටිකක් හොයාගන්න බොහොමයක් දුර ඇවිදගෙන යන්න වුණා. කෑම හොයමින් හාහාමි වටපිට බලමින් බොහොමයක් දුර ඇවිදගෙන ආවා. කොන්නොහොම වටපිට බලමින් යන හාහාමිට එකම එක ගහක ඉතුරු වුණු ඇපල් ගෙඩියක් දකිනවා. ගහ උඩට වෙන්න මේ ඇපල් ගෙඩිය තිබුණා. හාහාමි කල්පනා කළා මේ ඇපල් ගෙඩිය කඩා ගන්න විදිය. උඩ පැනලවත් මේ ඇපල් ගෙඩිය කඩා ගන්න බැරි බව හාහාමි තේරුම් ගත්තා. ගහ මුදුනට වෙන්න මේ ඇපල් ගෙඩිය තිබුණේ. මේ ඇපල් ගෙඩිය කඩා ගන්න විදිය කල්පනා කරමින් හාහාමි ඉන්න වෙලාවේ ඔන්න ඔතනින් කක් හාමි ඉගිලිලා යනවා. උඩ ඉගිලිලා යන කපුට හාමි දැකපු හාවා මෙන්න මෙහෙම කපුට හාමිට කිව්වා. ඒයි කක්කෝ මට ඔය ඇපල් ගෙඩිය කඩලා දෙන්නකෝ. හාවා ඔන්න ඔහොම කියනකොට කපුටු හාමිනේ මේ ඇපල් ගෙඩිය කැඩුවා. කපුටු හාමි ඇපල් ගෙඩිය කඩනකොටම හොටින් ගිලිහිලා බිමට වැටුණා. ඔන්න ඇපල් ගෙඩිය පණ ඇති දෙයක් වගේ එකපාරම දුවන්න පටන් ගත්තා. අනේ ඉතින් මේ ඇපල් ගෙඩිය පස්සෙන් හාහාමි කපුටයි දෙන්නම එක පින්නේ දුවගෙන දුවගෙන ගියා. කපුටු හාමි ඇපල් ගෙඩිය කඩද්දී ගහ යට නිදාගෙන හිටපු ඉත්තෑ හාමි ගෑඟ උඩ තමයි වැටිලා තියෙන්නේ. ඉත්තෑ හාමි බය වුණ පාර දුවන්න පටන් අරගෙන ටික දුරක් දුවනකොට තමයි ඉත්තෑ හාමිට තේරුනේ මේ ඇපල් ගෙඩියක් කියලා. ඉත්තෑ හාමි බඩගින්නේ හිටපු නිසා ඇපල් ගෙඩිය අරගෙන එක පිම්මේ දුවගෙන ගියා. ඒත් ඉත්තෑ හාමිගේ පිටිපස්සෙන් හාහාමි කපුටු හාමි දෙන්නම ඇපල් ගෙඩිය ගන්න බලාගෙන ඉත්තෑ හාමිගේ පිටිපස්සෙන් එනවා. ඔන්න ඔය අතරේ හාහාමි මෙන්න මෙහෙම කෑ ගහනවා. ඔහොම ඉන්නවා. ඔහොම ඉන්නවා. කොයිද මගේ ඇපල් ගෙඩිය ගෙනියන්නේ? ඔන්න වේගෙන් දුවන අතරේ ඉත්තෑව මෙන්න මෙහෙම කියනවා. ආ මේක මගේ ඇපල් ගෙඩිය. ඒක වැටුණා මං අල්ලගත්තා. ඔන්න ඕක ඇහුණු හාවා මෙන්න මෙහෙම කිව්වා. දැන්ම දෙන්න මගේ ඇපල් ගෙඩිය. ඒක මමයි හොයාගත්තා. දෙන්නගෙම කතාව අහගෙන හිටපු කාක්කාමි මෙහෙම කිව්වා. අඳු කළා වැඩක් නැහනේ. ඕක මගේ ඇපල් ගෙඩියනේ මම්මනේ කඩාගත්තේ. කොන්නේ ඉත්තෑව නතර වෙලා ඇපල් ගෙඩිය කාටවත් දෙන්නේ නැතුව හයියෙන් අල්ලගෙන ඉන්නවා. ඔන්න ඔය අතරේ තුන්දෙනාගේ රණ්ඩුව දුර දිග යනවා. තුන්දෙනාගෙන් එක්කෙනෙක්ටවත් එකඟතාවයකට එන්න බැරුව දැන් තුන්දෙනාම ඇපල් ගෙඩියට රණ්ඩු කරනවා. මගේ ඇපල් ගෙඩිය. නෑ නෑ ඒක මගේ ඇපල් ගෙඩිය. නෑ නෑ ඒක මගේ ඇපල් ගෙඩිය. මගේ ඇපල් ගෙඩිය. මගේ මගේ මගේ
ඔන්නයතරේ කැලේ මැදින් ගමනක් යමින් හිටපු වලස්රාල හාමි කෙනෙක්ට මේ තොන් දෙනාගේ රණ්ඩුව ඇහෙනවා. මහ හයියෙන් කැලේ දෙවනත් වෙන්න කෑ ගන්න සද්දෙට වලස් හාමිට ටිකක් තරහ ගිහිල්ලා විපරං කරලා මේ පැත්තට ගියා. මේ තොන් දෙනා රණ්ඩු කරන තැනට වලස්රාල හාමි ඇවිල්ලා ප්‍රශ්නේ ගැන විමසුවා. ඔන්නෝය වෙලාවේ තුන් දෙනාම එකතු වෙලා වලස්රාල හාමිට එක් එක්කෙනාගේ අවනඩුව පැමිණිලි කළා. වලස්රාල හාමි බුද්ධිමත්ව කල්පනා කරලා කවුද ඇපල් ගෙඩි හොයාගත්තේ කියලා ඇහුවා. හා හාමි උඩ පැනලා අත උස්සලා කිව්වා මමයි හොයාගත්තේ කියලා. ඊට පස්සේ වලස්රාල හාමි ඇහුවා කවුද ඇපල් ගෙඩිය කැඩුවේ කියලා. ඔන්නෝය වෙලාවේ කාකාමි මමයි කැඩුවේ කියලා කිව්වා. ඊට පස්සේ වලස්රාල හාමි ඇහුවා කවුද එතකොට ඇපල් ගෙඩිය අල්ලගත්තේ කියලා. ඊට පස්සේ ඉත්තෑව කෑ ගහලා කිව්වා මමයි අල්ලගත්තේ කියලා. ඔන්න ඊට පස්සේ වලස්රාල හාමි බුද්ධිමත්ව කල්පනා කරලා කිව්වා මේ ඇපල් ගෙඩිය ඔයාලා තුන් දෙනාටම අයිති කියලා. ඊට පස්සේ මේ තුන් දෙනාට හරි ප්‍රශ්නයක්. ඇයි එක ඇපල් ගෙඩියයිනේ තියෙන්නේ? ඊට පස්සේ වලස්රාල හාමි කිව්වා එක ඇපල් ගෙඩියක් උනාට කමන්නේ නෑ. ඔයාලා මේක කොටස් තුනකට සමානව බෙදාගෙන කන්න කියලා. ඔන්න ඊට පස්සේ ඉත්තේ හාමි අනිත් අයත් එක්කත් කතා බහ කරලා මෙන්න මේ ඇපල් ගෙඩිය කොටස් හතරකට සමානව බෙදුවා. ඊට පස්සේ ඉත්තෑව හාවට එක ඇපල් කෑල්ලක් දීලා මෙන්න මෙහෙම කිව්වා. හාවෝ මේක ඔහෙද? ඔහේ නෝ ඉස්සර වෙලාම ඇපල් ගෙඩිය දැක්කේ? ඉත්තෑව දෙවනි පංගුව කපුටට දීලා මෙන්න මෙහෙම කිව්වා. කාක්කෝ මේක ඔහෙද? ඔහේ නෝ ඇපල් ගෙඩිය කඩාගත්තේ? තුන්වෙනි ඇපල් පංගුව අරගෙන ඉත්තෑව මෙන්න මෙහෙම හිතුවා. මේක මට මොමයි ඉත්තෑව හතරවෙනි ඇපල් පංගුව වලහට දීලා මෙන්න මෙහෙම කිව්වා. මේක ඔහෙට වලස්සාමි. මටම අක්කොටද? වලස්රාල හාමි මහා පුදුමෙන් ඇහුවා. ඉත්තෑව වලස්රාල හාමිට මෙහෙම කිව්වා. පෙර සමගි කරපු හින්දා අපට නුවණ දීපු හින්දා. ඊට පස්සේ හතර දෙනාම එකතු වෙලා හරිම සතුටින් ඇපල් ගෙඩිය හතර දෙනාත් එක්කම කෑවා. ඊට පස්සේ කවදාවත් මෙයාලා මේ විදියට රණ්ඩුනේ නැහැ. එයාලා තියෙන දෙයක් බෙදා හදාගෙන කාලා හරිම සතුටින් යාළුකමෙන් ජීවත් වුණා.